මේවල පිටිපස්සේ සාමාන්‍යයෙන් ඔය ඔය කැන්සර්ස් හරි මොන හරි වෙන සමහර අපේ තියෙන මේවා පිටිපස්සේ ලෙඩ ලෙඩ වෙන්න පුළුවන් තව වෙන ප්‍රශ්නත් වෙන්න පුළුවන්. ඒවට නොපෙනෙන හේතු තියෙනවා. ඉතින් ඒ නොපෙනෙන හේතු මම එකට තමයි නොපෙනෙන විසඳුමක් ඒක අපි ඒ ටැප් කරන්න කියලා මම ඔය පොඩි දැන් මේ ටිකෙදිත් කිව්වේ. එතකොට අපිට ඒක කරන්න පුළුවන්. දැන් මෙහෙම හරි මෙහෙම ජීවතුන් අතර මෙහෙම ඉන්නවා කියන්නේ දැන් අපි ඕම හිටියට මම හාමුදුරුවෝ තව ටිකකින් නැති වෙන්න පුළුවන්. කෙනෙක්ගේ ආයුෂ ප්‍රමාණය දින. හැබැයි ආයුෂ ප්‍රමාණයත් වෙනස් වෙන්න පුළුවන්. කෙනා වේ කර දැන් මේ ඔය වුණේ එහෙම එහෙම එක්කෙනෙකුට සම්බන්ධව. මෙයාට මේ මෙහෙම මෙහෙම තියෙනවා. හැබැයි මෙයාට අලුත් ජීවිතයක් වගේ අන්තිමටම බුදුහාඳුරෝ මේ මොනවාද මේ බුදුහාඳුරට ওই විදිහට අපි සම්බන්ධ වුණොත් ඒකේ ශක්තිය නිකම් මේ මේක නිකම් මේ ස්ටැචු එකක් එහෙම කියලා කල්පනා වුණොත් ඉතින් ඒක ඒ විදිහට තමයි. අර විදිහට අපිට ඒක පණ ගන්නන්න පුළුවන් වුණොත් අර විදිහට මේ භවයේ හෝ පෙර භවයේ ඒක මම ඔය මිශ්‍ර කළා ඔය එකක් හැදුවේ. ඒ කියන්නේ මන්නර මම බලනවනේ කට්ටියට දුක මිදෙන්න ක්‍රම ඇත්තට මම හොයනවා. මෙච්චර මේ වෙන වෙන විදිහට තපස් රකින්නෙත් එක එක දේවල් කරන්නෙත් මේ කට්ටියට මේ මොකක් හරි හොඳක් ඇති කරලා ඊට පස්සේ නිවනට ගෙනියන්න. එහෙම දෙයක් ඔස්සේ තමයි යන්නේ. නැතම් මට නිවනම කියලා හිතුවනම් එහෙම ඔච්චර දේවල් කරන්න ඕනේ නැහැ. හැබැයි ඒක ඕන පෞකාරයක් කියලා කියන්නේ නැතුව එයාටත් උනත් මේ ගැලවෙන්න දෙයක් මට පුළුවන් විදියට මම දන්න මේ දේවල් වලින් කරන්න කරලා මේක දෙයක් දීලා යන්න තමයි මගේ ඩ්‍රීම් එක. ඉතින් කොහොම හරි මේ ඔය දෙයට උනත් මම සජෙස්ට් කරනවා අඩු ගානේ දවස් 7ක් අර විදියට කොයි හරි ඉතින් මම කොළඹ වටිනවට කියනවා කැලණියම කොහොමදතර මුල් තියෙන බෝධින් වහන්සේ නමක් ඒක අර ශ්‍රීපාදේ කියලා අපිට ඒ මොනවාද මලක් හරි එහෙම තියන්න පුළන්නේ ශ්‍රීපාදේට කියන එහෙම තියලා අර කලයක් අරන් අර විදියට හිතන්න ඕනේ ඒක ෆීල් වෙන්න ඕනේ මේක මෙතනට මේක කාවෙදිලා තියෙනවා ගෞතම බුදුරජාන් වහන්සේ මාර පරාජය කරපු ඒ කියන්නේ ඒක එහෙම මෙයා වෙලා එතන ඇත්තටම බුදුහාඳුරන්ගේ ලයිව් දේහයට සමීප ලයිව්ම තියෙන ඊපස්සේ ඒක බාර දෙන එක මේ කුසලය මේක අනිත් පැත්තට මේ කියන්නේ මේක මේ මේකට විසඳුමක් මේක निराකරණය කරන්න උපවාසයට බාරයි. ඒක දවස් 7ක්. එතකොට දැබෙන්න තියෙන මම හිතන උපරිම විසඳුමක් එන්ටෝනි. මම හිතනවා මට ඒක හොඳට විශ්වාසයි. ලැබෙන්න තියෙන උපරිම විසඳුමක් ලෝකේ තුන් ලෝකෙම තියෙන ඊට පරිට වඩා යහත් තියනවාද? ඊට පස්සේ ඔය බෙහෙත් කරන ඒවා හැම එකක්ම හරියයි කියලා හිතනවා. එහෙම හරියන්න පැත්තක් තියෙනවනේ. ඉතින් මොන හරි වුණත් වෙන්නේ ඊට පස්සේ හොඳක් වෙනවා ඒකෙන්. ලොකු මං හිතනවා ඒ ඔක්කොම කර්මය අඩු කරලා තව දුක අඩු වෙන පැත්තක් හැදිලා එන්න ඕනේ. දැන් මම මේ ඒක අනිවාර්යෙන් වෙනවා කියලා මට නම් පෞද්ගලිකව ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒක කරන්න එතකොට හිතේ අයියක් එනවා. ඕක අපිට කාටවත් විනිශ්චය කරන්න බෑ. මේ මොනවාද මේ අපිට ඕක කියන්න බෑ. කවුරු අර විදියට කියනවා නම් එයා බුදු කෙනෙක් නෙමෙයිනේ. එතකොට දැන් කී දෙනෙක් මං ගාවට එනවා තව පොඩ්ඩයි මේක හෝප්ලස් කියලා එහෙම කියන කී දෙනෙක් එනවාද? ඒ මුණාට තාමත් ඒ අයගේ ඒක මේක එහෙම කවට කාටද කියන්න පුළුවන් ඔතොරිටි එකක් නැහැ. දන්නේ නැහැ කියලා අඩු ගාණි කිව්වනම් try මොන හරි එකක් try කරන්න මම නම් දන්නේ නැහැ කියලා කිව්වනම් හොඳයි. ඉතින් අපිට ඒක හෝප්ලස්නස් එකක් නෑ මේක මොන දේකවත් මේ ධර්මයේ තියෙනක බුදු කෙනෙක් කියන එකක් අපිට ඒක අපි පාවිච්චි කළා. හැබැයි අනිවාර්යයෙන්ම බැඳින් නැති කරගන්න එක දැම්මම කරන්න ඕනේ. යුතුයකමක් කරනවා කියලා කරන්න ඕනේ. ඒත් තමන් එහෙම මේක රූප වේදනා සංඥා කියලා ඒක දැම්මම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හිත කල්පනාව තියෙනවා. එතකොට අර ඒක තුලදී මට විශ්වාසයි ඒක බැරි වෙන තැන තමයි මෙහෙම පොඩ්ඩක් හරි මම මේ පූජාව කරනවා මේක කරනවා කියලා හිත හදා ගන්නවා. හැබැයි අරක කරගන්න පුළුවන් නම් හිතේ කොන්ෂස් වින්නකම් ශක්තිය තියෙන වෙලාවේ තමන් සතර අපායට යන මේ දුක එන්න තියෙන chances ඔක්කොම කඩලා යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක අපි බලන්න ඕනේ. නැත්තම් මේ ප්‍රශ්නේම ටිකක් තාම ඔළුවේ වැඩ කරනවා නම් ඉතින් ඒ කියන්නේ අපිට ඒක සෙටල් වෙනකල් ඉතින් මේක පාවිච්චි කරන්න වෙනවා. හැබැයි මොකද හැබැයි ඒක දැන් ටිකක් සෙටල් කියලා හිතට ගන්න නැතුව අපිට පුළුවන් නම් යෝනිසෝමනසිකාරය මේ ඇඳගාව ඉඳගෙන පොත කිත්තියාගෙන බුද්ධ වචනය දේශනාවල් ටිකක් ඉමි රිලැක්ස් කරලා කඩන සීලයක් කොහොමද කඩන්නේ නැත්තේ කියලා හිතාගෙන ඉස්සරහට තව මොකක් හරි අපේ හිතට ගැටෙන දෙයක් මම අතුල කරනවා නම් කොහේ කාත් එක්ක හරි මම කේන්ති යනවා නම් කොහෙද මම ඇලිලා ඉන්නේ ගැටිලා ඒක මම දැන් නැති කර ගන්න බලනවා. ඒක වෙන කෙනෙක් වගේ ඔය කරපුවා වික් කරන විදියට
කියලා දැම්මම තමම ඉම්ප්‍රූව් කරන්න බලනවා. අතහැරලා. අන්න ඒ ප්‍රැක්ටිස් ටික දැන් කරොත් ප්‍රමාද. ඊට පස්සේ මේවා තව මේක කැටලිස්ට් එකක් වගේ. මොකද තමන් එතනත් කරනවා ප්‍රැක්ටිස්කලි ප්‍රතිපatti පූජාවක්. අර වගේ ආමිෂ පූජාවත් ඔය ටික එකතු වෙලා තමන් කර්මය කඩාගෙන කපාගෙන යනවා. ඒ ඇලීම නැති කරන එක කරන්න ඕනේ. මේ තමාට ඔය මැරෙන්නේ නැත්නම් මැරෙනවා කියලා ඒක මැරුණොත් මැරෙනවා මේකම යුතුයකමක් කරන්නේ. එතකොට එතන බැඳෙන්නේ නැහැ. මේකන බැඳගෙන බයේ දුකේ අයියෝ මෙයා ගොඩ එන්න ඕනේ මෙයා එන්න ඕනේ. නෑ නෑ මෙතන ඒ දැක්කයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ ටික මෙනී කළා. මම මේගොල්ලන් දකින්න ඉස්සෙල්ලා මට බැඳීම් මේක ගැන දුක් වුණාද? පෙර භවයේ කියමුකෝ. මේ හැට දැකලා එහෙම පොඩ පොඩ දැනීම ඇති වෙලා සංඥා ඇති වුණාම ඒවට බැඳිලා බැඳිලා තමයි අපි අර අපි කතන්දරයක් හදාගෙන තියෙනවා. අර ඒක හැදුන ඇති බලන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි ඒක කඩලා බලන්න ඕනේ. කඩලා යන කොටස් එකක්වත් මම කියලා ගන්න එකක් නැහැ. මෙහෙම මෙහෙම කොටස් කොටස් කෝස් ඇන් ඉෆෙක්ට් එකක් අනුව තමයි වෙන්නේ. ඊට පස්සේ ඒක බලන්න ඕනේ අන්තිමට. ඊට පස්සේ අර ටිකක් ඇඟේ තැරිවිලා යන හුළඟක් වැදිලා යන හැටි හිස් වගේ භාවෙත් පොඩ පොඩ විඥානයේ ඇති වෙන අත්දැකීම් දැනීම් දිහත් බලන්න ඕනේ. නැති එකක් ගැන හිතන්න අරකයි. වෙච්ච ඒවා ගැන කල්පනා කරන්න. මේ මොහොතේ එන එක්ස්පීරියන්සස් වලට අපි මේක දාන්න ඕනේ. දැන් මේ හුළඟ වැදිලා ඒක ලේසිනේ. ඒක කිසිම කතාවක් හැදෙන්නේ නැහනේ. කො චුට්ටක් සීතලයි. ඒ වගේ තමයි ඇහැට කනට දකින්න එක තමයි සිතුවිලි ගොඩක් ෆෝම් වෙලා ඒකට උනත් අපි දකින් හුළඟ වගේ. ඒ වෙලාවේ දැනුණා නැති වෙන. දැනිලා තව ඇහැට දැක්ක කනට ඇහිච්ච. ඊට පස්සේ ඔගේ කල්පනාවල් මේ කල්පනාවල් ලයින් කරලා මේ පේන එකට ඒ ආකාරයෙන් ඔහොම චුට්ටක් බලන්න පොඩ පොඩ අපි ඊට පස්සේ විදර්ශනාවෙන්ම බලන්න එහෙම දාගන්න ඕනේ. එතකොට ලොකුවට ලොකු ප්‍රශ්න කුට්ටියක්ම හැලෙනවා. මොකද මුලාව මිත්‍යා දෘෂ්ටිය නැති වෙන එක. ඒක තමයි ලුයලම කුසලය. එහෙම අපි හිතුවේ අපි ඒක නිකම් සිම්පල් දෙයක් වගේනේ පේන්නේ. ඉතින් අපි ඒකට වැලියු කරන්න. ඔහොම අපේ මනස තුල තමයි මේ දේවල් අපි ඇති කරගොත් කුසල් කියන්නේ. ඒක සමාගයේ පින් කරනවා කරනවා බෝධි පූජාල් කරනවා කරනවා කිසිම ලොකු වෙනසක් පේන්නේ නැහැ. හේතුව මොකද? ඒගොල්ලන් ඒක ලොකුයි කියලා කරනවා. මං හිතන්නේ දන් දෙනවා ආරාමයක් කරනවා. ඒගොල්ලන්ගේ කුසල් කරන එක අඩුයි. ඉතින් කුසලයේ කරන්නේ නැතු කුසලයේ කියන්නේ දක්ෂතාවෙන් පූජා කරත් ඒක ඒ කර්ම විපාක අවබෝධයෙන්. තව මේක මොකද්ද මේ ඉන්ටර්නලි මේ කවුද මේ ආර්යයන් වහන්සේලා මොකද්ද මේ සංඝරත්නේ ඒවා අර ඇතුලේ මොකද්ද කියලා දැන් මේ නොදැන වගේ අපි අර එහෙම දේවල් මොනවා කරත් සාසනය තුල වුණත් අර කරන පින එච්චර පිනක් වෙන්නේ නැහැ. ඒක ලොකුවට තියෙන්න පුළුවන්. හැබැයි මලක් හරි අපිට කඳුළු වෙන විදියට බුදුන් ජීවමානයි කියලා වගේ හිතලා දැනිලා එහෙම මෙයා කරනකොට ඒ කුසලය වෙනවා. බුද්ධාලම්මන පීතියත් එක්ක. ඉතින් ඒ වගේ මොනවත් බලාපොරොත්තු නැතුව මේවා සංඥාවක් මේක දැනීමක් කියලා විදර්ශනා කරන පැතන කුසලේ වැඩි. විශාලයි ඒක. ඒක ඉහළටම යනවා. ඒකයි කට්ටිය වෙනස් වෙනවා. ඒගොල්ලන් ඒ කුසල් කිව්වම දක්ෂතාවයකින් අතහෙල්ලුවත් අඩියක් තිබ්බත් කුසල් කර කර ඒ කියන්නේ මේ රූපස්කන්ධයේ ආපෝ තේජෝ වායෝ පඨවි වලින් ඒවා වෙන් කළා හැම අයින් කළා ගන්නකොට කෙනෙක් නෑ නේද? ඒක දෘෂ්ටියක් නේද? කියලා රේවා හිමීට තැම්පත් කරලා ඒ සරල අර දර්ශනේ බුදුහාඳුරේ කියන වචනවල ඒක අපි මේ ගොඩාක් සූත්‍ර කියවන එකක් නෙමෙයි. ඒ කොටස් ටිකක් අරන් ඒකේ අපේ දර්ශනේ හිත තුල වැඩෙන්න ඕනේ. වැටහීමක්. එතකොට ෂණේ මොහොතේට අපි කිඳා බහින්න පුරුදු වෙනවා. ඒක තුල අපි සැහැල්ලු වෙලා අර තවත් මේක අර යථාර්ථයේ නැචරලි පේන ප්‍රැක්ටිස් එකකට ගේන්න ඕනේ. ඒක අපේ ජීවිතේ පොඩ්ඩ රිලැක්ස් කරන ඒ පැත්තට පොඩ්ඩ ඊට රිලැක්ස් කරාර ධර්මයේ තුල ඊට පස්සේ අනිත් යුතුයකම් වශයෙන් අර දේවල් බරක් ගන්න නැතුව එතකොට භාවනා යෝගීව ඉන ජීවිතයකට තමයි යන්නේ. ඒකේතර කුසලයෙන්ම තමයි ජීවත් වෙන්නේ.